ආයු පොවන්න ඔයාල හැමෝටම මං අද ඔයාලට කියලා දෙන්න යන්නේ මං අත්දැකීමෙන් අද්දුටුව දෙයක් ගැන 100%ක් විශ්වාස කරලා මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න මං කවදාවත් ඔයාලට බොරු දේවල් කියන්නේ නැහැ අත්දැකීමෙන් මං කරලා අත්හදලා බලලා සාර්ථක වෙච්ච දේවල් තමයි මං ඔයාලට කියන්නේ මේ දේවල් කරලා අනිවාර්යෙන් ඔයාලත් ඔයාලගේ ජීවිතේ සාර්ථක කරගන්න ඒක තමයි මගේ එකම බලාපොරොත්තුව මං අද ඔයාලට කියන්න යන්නේ මං සාමාන්‍ය පෙළට උසස් පෙළට හා ඉන්පසු විශ්වවිද්‍යාල විභාගවලදීත් ඉහළ ලකුණු අරගන්න ආකර්ෂණ නීතිය. ඒ කියන්නේ ධනාත්මක චින්තනය උපයෝගී කරගන්නේ කොහොමද කියලා දෙන්න. මුලින්ම මම මේ වැඩේ කරේ සාමාන්‍ය පෙළ විභාගයට මාස 3කට පෙර. මට මේ ක්‍රමය කවුරුත් කියපු දෙයක්වත් මම කාගෙන්වත් අහගත්තු දෙයක්වත් නෙමෙයි. මමම හිතලා මමම අත්හදා බලපු දෙයක්. ඉතින් අඩු ලකුණු මට්ටමක හිටියේ මට මේ දක්වා සියලුම දේවල් ලබා ගන්න මම භාවිතා කරේ මේ ක්‍රමය. මේකෙදි ඔයාලා දීර්ඝ කාලයක් ඔයාලගේ අරමුණට හිත යොමු කිරීම මගින් ඔයාලා හිතුව දේ ඔයාලට විශ්වෙ විසින් ඉටු කරලා දෙනවා. අපි දැන් බලමු මේ කොහොමද කරන්න කියලා. මුලින්ම ඔයාලා මෙන්න මේ වගේ පොතක් ගන්න. මම මේ අරන් තියෙන පොත වගේම එකක් වෙන්න ඕනේ නැහැ. ඔයාලා ළඟ තියෙන ඕනෙම පොතක්. මේකට ටිකක් අලුත් පොතක් තිබ්බොත් හොඳයි. එතකොට ඔයාලට ආස හිතෙනවා මේ වැඩේ කරගෙන යන්න. ඒක නිසා පුළුවන් නම් අලුත් පොතක් ගන්න. මේ වැඩේටම කියලා වෙන් කරගන්න පුළුවන් එතකොට ඒක. ඊට පස්සේ මේ පොතේ පළවෙනි පිටුව පෙරලගෙන අපි ඒ පිටුව මෙන්න මේ විදිහට නිර්මාණය කරගමු. අපි ඕනම විභාගයකදී ඒ සාමර්ථයකට වඩා ඒ ප්ලස් එකක් ගන්න තමයි ට්‍රයි කරන්න ඕනේ. මොකද අපි අහස අල්ලන්න උත්සාහ කරද්දි තමයි අපිට අපේ නිවස වහලේ හරි අල්ලන්න පුළුවන් වෙන්නේ. මම මේ ප්ලස් එක මෙන්න මේ විදිහට කපාගත්තා. ඊට පස්සේ දැන් ඒක අලවමු. ඊට පස්සේ ඒ ප්ලස් එකට පහලින් ඔයා ඔයාගේ සම්පූර්ණ නම ලියන්න. මම මේ උදාහරණයකට තමයි මේ නම ලියන්නේ. ඔයා ලියන්න ඕනේ ඔයාගේ සම්පූර්ණ නම. නමට පහලින් ඔයා ලියන්න ඕනේ ඔයා විභාගෙදි ගන්න හිතන් ඉන්න ඩිස්ත්‍රික් රෑන්ක් එක. ඔයා එහෙම දෙයක් තාමත් හිතලා නැත්තම් දැම්ම හිතන්න ඕනේ. ඔයාලා හැමෝටම අරමුණක් තියෙන්න ඕනේ ඩිස්ත්‍රික්කේ ඉහළ තැනකට එනවා කියලා ඔයා. මං එළවල් ලියන කාලේ මගේ ඉලක්කය වුණේ 6. ඉතින් මට පුළුවන් වුණා ඩිස්ත්‍රික්කේ 8වෙනියා වෙන්න. ඒ වගේම තමයි අයිලන්ඩ් රෑන්ක් එකත්. අයිලන්ඩ් රෑන්ක් එක කියන්නේ ඔයා ලංකාවෙන් කීවෙනියා වෙනවද කියන එක. ඒක නිසා දැම්ම අයිලන්ඩ් රෑන්ක් එකකුත් හිතාගෙන ඔයාලා මෙන්න මේ විදිහට ලියාගන්න. ඊළඟට ඉසෙට් ස්කෝ එක ලියාගන්න ඕනේ. මේ ඉසෙට් ස්කෝ එකේ විදිහට තමයි ඔයා කැම්පස් එකට සිලෙක්ට් වෙන්නේ. මම ලියාගත්තේ 2.5538 කියන ඉසෙට් ස්කෝ එක. ඔයාලත් මේ වගේ ඉහළ ඉසෙට් ස්කෝ එකක අංකයක් ලියාගන්න. ඊළඟට මෙන්න මේ විදිහට පහලින් බාලට ඔයා කරන සබ්ජෙක්ට්ස් ලියාගන්න. ඔයා එලෙවල් කෙනෙක් නම් ඔයාගේ ප්‍රධාන විෂයන් තුන. ඒ වගේම ඔයා සාමාන්‍ය පෙළ කරන කෙනෙක් නම් සබ්ජෙක්ට් 9ම මෙතන ලියාගන්න. ඒ වගේම විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය කරන කෙනෙක් නම් ඔයාට අදාළ ඒ සබ්ජෙක්ට් ටික මේකේ ලියාගන්න. ඊට පස්සේ ඔයා යන්න හිතන් ඉන්න, ඔයා යන්න ආසාවෙන් ඉන්න, ඒ වගේම ඔයා උපාධිය හදාරන්න බලාපොරොත්තු වෙන කැම්පස් එකේ නම මෙන්න මෙතන ලියන්න. ඔයා මේ පිටුව නිර්මාණය කරන අතරතුර හිතින්ම අවා ගන්න ඔයා කවදා හරි අනිවාර්යයෙන්ම මේ කැම්පස් එකට යනවාමයි කියලා. ඔයා විභාගයට හොඳින් පාඩම් කරන ආකාරය, විභාගයට ගිහින් පේපර් එක හොඳට ලියන ආකාරය, ඒ වගේම රිසල්ට් එන දවසේ ඔයාලා හැමෝම සතුටු වෙන ආකාරය, ඊට පස්සේ ඔයා මේ ලියපු කැම්පස් එකට යන දවස හොඳට හිතින් මවා ගන්න. ඒ පිළිබඳව සිහින මවන්න. ඒ අතරතුර ඔයාලා ළඟ හයිලයිට් තියෙනවා නම් මෙන්න මේ වගේ ලස්සනට පාට කරගන්න. එතකොට ඒවා කැපී පෙනෙනවා වැඩි හින්දා. දැන් තමයි ඔයාලා දිනපතා කරන්න ඕන වැඩේ තියෙන්නේ. ඔයාලා හැමදාම මේ පොතේ මම මේ ලියන විදිහට ලියන්න ඕනේ. ඒ සඳහා දවසේ ඕනෑම නිදහස් වේලාවක් වෙන් කරගන්න. මුලින්ම පොතේ ඉහළින් එදා දවසේ දිනය සහ ඔයා මේක ලියන වෙලාව ලියාගන්න. ඊට පස්සේ
ඔයාල මම මේ ලියන ආකාරයට 1 සිට 21 දක්වා අංක දාගන්න. ඊට පස්සේ 1 සිට 21 දක්වා පේලියෙන් පේලියට ඔයාගේ නම, ඔයා බලාපොරොත්තු වෙන දිස්ත්‍රික් රෑන්ක් එක, ඒ වගේම ඔයා බලාපොරොත්තු වෙන අයිලන්ඩ් රෑන්ක් එක 1 සිට 21 දක්වා ලියන්න. මේක ලියද්දී ඔයා හැම වෙලේම හිතින් මවා ගන්න ඕනේ මං අර කලින් කියපු දේවල්ම. ඔයා හිතින් මවා ගන්න ඕනේ ඔයා මේ අරමුණට කොහොම හරි යනවා කියන දේ. හොඳින් පාඩම් කරන විදිය, ඒ වගේම ඔයා විභාගෙට ගිහිල්ලා හොඳට විභාගෙ ලියන විදිය, ඒ වගේම ඊට පස්සේ රිසල්ට්ස් එන දවස ඔයාත් සතුටු වෙන, ඔයාගේ දෙමව්පියෝ සතුටු වෙන විදිය හොඳින් හිතට මවා ගන්න. ඊට පස්සේ කැම්පස් සිලෙක්ට් වුණා කියලා මැසේජ් එක එන විදිහ, ඊට පස්සේ ආයකටම කැම්පස් එකට යන දවස හොඳින් හිතට මවා ගන්න. මේ 21 ලියනකම්ම ඔයා මේ දේවල් හිතින් මවා ගන්න ඕනේ. ඔයා මේ 21 ලියල වුණාට පස්සේ ඔයා කරන සබ්ජෙක්ට් තුන මෙන්න මේ විදිහට ලියා ගන්න. දැන් ඔන්න මේ වැඩේ ඉවරයි. දැන් ඔයාලට තියෙන්නේ මම මේ කියපු විදිහටම දිනපතා මේ වැඩේ කරන්න. ඔයාලා මේක කරලා විතරක් මදි. හොඳට පාඩම් කරන්න. කාලසටහනක් හදාගෙන නිබරදිව හොඳින් පාඩම් කරන්න. මං ඔයාලගෙන් ඉල්ලනවා මේ වැඩේ විශ්වාසයෙන් කරලා ඔයාලගේ ජීවිතේ ජය ගන්න කියලා. මම මේ ක්‍රමය භාවිතා කරලා ගොඩක් දේවල් ලබාගෙන තියෙනවා. ඉතින් ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. මගෙත් එක්ක දිගටම රැඳී ඉන්න මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලට සුබ දවසක්.